අපි දැන් බලමු අපි හදලා තියෙන ෆෝල්ඩර් එක කොහොමද ඩිලීට් කරන්නේ කියලා. මුලින්ම අපිට පුළුවන් මෙන්න මේ විදිහට දින මේ ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා ඒ ෆෝල්ඩර් උඩ රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාට පස්සේ එන මෙනු එකෙන් අපිට පුළුවන් ඩිලීට් කියන අවස්ථාව දොරගන්න. බලන්න දැන් මේ ෆෝල්ඩර් එක මැකිලා ගිහිල්ලා. එහෙම නැත්තම් ෆෝල්ඩර් එක මේ විදිහට සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ තියෙන ඩිලීට් කියන කී එක උඩ ක්ලික් කරන්න පුළුවන්. එතකොටත් ඒ ෆෝල්ඩර් එක මැකිලා යනවා. තුන්වෙනි ක්‍රමයේ විදිහට මේ අනවශ්‍ය ෆෝල්ඩර් එක මවුස් එකෙන් ක්ලික් කරගෙන ඇදගෙන ගිහිල්ලා රීසයිකල් බින් එක උඩ අතාරින්න පුළුවන්. කියන්නේ ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරන්න පුළුවන්. දැන් මේ විදිහට මකපු ෆෝල්ඩර් සියල්ලම රීසයිකල් බින් එකට ගිහිල්ලා තියෙනවා. අපි රීසයිකල් බින් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරොත් මේ බලන්න පෙර අපි මකපු ෆෝල්ඩර් සියල්ල මේ විදිහට රීසයිකල් බින් එක ඇතුළට ගිහිල්ලා තියෙනවා. මේ තියෙන ෆෝල්ඩර් එක නැවත අපිට ලබා ගන්න ඕනේ නම් අපි මේ අවශ්‍ය ෆෝල්ඩර් කොට මේ විදිහට සිලෙක්ට් කරලා ක්ලික් කරගන්නවා. මේ සිලෙක්ට් කරපු ෆෝල්ඩර් කොට රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් අපි තෝරගන්නවා රීස්ටෝර් කියන අවස්ථාව. බලන්න මේ විදිහට රීස්ටෝර් කරපු ෆෝල්ඩර් එක දැන් අපිට ආයෙත් ඩෙස්ක්ටොප් එක මත දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් වරක් මකපු ෆෝල්ඩර් එකක් රීස්ටෝර් කරලා නැවතත් ලබා ගන්න. දැන් මෙහෙම හිතන්න මේ අනවශ්‍ය ෆෝල්ඩර්ස් මකලා දාන්න දාන්න රීසයිකල් බින් එක පිරෙනවා. ඒ කියන්නේ කම්පියුටර් එක ස්ලෝ වෙනවා. ඒ හින්දා මේ රීසයිකල් බින් එකේ තියෙන අන්තර්ගතයත් අපිට ඉවත් කරන්න පුළුවන්. අපි කරන්නේ රීසයිකල් බින් එක උඩ රයිට් ක්ලික් කරලා අපිට එන මෙනු එකෙන් අපි empty recycle bin කියන අවස්ථාව තෝරගන්නවා. දැන් බලන්න යහනෝ අපි permanently මේ ෆෝල්ඩර් දෙකම delete කරන්නද කියලා. අපි මැසේජ් එක yes කළා බලමු. බලන්න recycle bin එකේ දැන් තියෙන his හැඩය. මේකට double click කළා open කරොත් අපි ඉවත් කරපු අර ෆෝල්ඩර්ස් දෙක දැන් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපි ෆෝල්ඩර් මකනකොට අපි විශාල ක්‍රමවේදයක් අනුගමනය කරා. ෆෝල්ඩර් එක මකලා රීසයිකල් බින් එකට දාලා රීසයිකල් බින් එකෙන් ඉවත් කරා. ඊට අමතරව අපිට පුළුවන් මේ තියෙන ෆෝල්ඩර් එක රීසයිකල් බින් එකට යවන්නේ නැතොන් එකපාර මකන්න. අපි කරන්නේ මේ විදිහට ෆෝල්ඩර් එක සිලෙක්ට් කරනවා එකපාරක්. කීබෝඩ් එකේ තියෙන shift කියන කී එකත් එක්ක අපිට පුළුවන් delete කියන කී එක දෙන්න. බලන්න දැන් මෙතන නැවතත් අහන්නේ permanent delete කරන්නද කියලා. මේ මැසේජ් එක yes කරමු. සාමාන්‍ය ක්‍රමයට අනුව නම් එයා recycle bin එකට යන්න ඕනේ. හැබැයි අපි double click කරලා බලමු. එයා shift එකත් එක delete කරත් recycle bin එකට යන්නේ නැහැ. එයා ඍජුවම මැකිලා ඉවත් වෙනවා.